තාරකා විද්‍යාව. තාරකා විද්‍යාව කියද්දී අපිට ඊළඟට මතක් වෙන වචන තමයි මේ රොකට් තාක්ෂණය කියලා කියන්නේ. හැබැයි ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ මේ රොකට් එකේ තියෙන තාක්ෂණය ගැන නෙවෙයි, ලෝකේ තියෙන පවර්ෆුල්ම හොඳම රොකට් 10 ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ. ඇත්තම රොකට් කියන්නේ දවසින් දවස අප්ඩේට් වෙන දෙයක්. මොකද දැන් අද හොයාගන්න දේ නෙවෙයි හෙට තියෙන්නේ. මොකද ඊට වඩා අලුත් කම්පැනියකින් ඊට වඩා හොඳ රොකට් එකක් හොයාගන්න හැමතිස්සෙම මහන්සි වෙන්නේ හින්දා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මේ 2021 වෙද්දී ඔයාලට තියෙන අලුත්ම අප්ඩේට් එක ගන්නවා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ඉන්නේ. එහෙනම් විකටම රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක අනිවාර්යෙන් ස්කිප් කරන්න නම් එපා. මොකද මේ මම කියන හැම කරුණකින්ම ඔයාලට ඊළඟ දේ ගැන මේකට සාපේක්ෂව අර කොහොඳයි නේද ඔයාලට එහෙම හිතා ගන්න පුළුවන්. එන්නේ ඉඳ ස්කිප් නොකර දිගටම බලාගෙන ඉන්න. එහෙනම් දැන් යමු අපි අපේ වීඩියෝ එකට. හරි, මේ අපේ ලෝකේ තියෙන පවර්ෆුල්ම රොකට්ස් වල top 10 කියන ලිස්ට් එකේ අපේ 10 වෙනි තැන ගන්න මේ ඒරස් 1. එහෙම නැත්නම් මේ ලිබර්ටි බූස්ටර් කියන රොකට් එක. මේක යව්වේ USA වල NASA ආයතනයෙන් තමයි මේ රොකට් එක හැදුවේ. ඒ වගේම තමයි මේ රොකට් එක ලොන්ච් කළේ මේ NASA ආයතනය විසින්. ඒ වගේ මේ රොකට් එක ලොන්ච් කළේ 2009 ඔක්තෝබර් මාසෙදී. ඒ වෙද්දී කියන්නේ මේ 2009 වෙද්දී NASA එකෙන් යවපු උසම රොකට් එක උනේ මේ ඒරස් 1 කියන රොකට් එක. ඒකේ උස අඩි 327ක් විතර කියලා NASA එක කියනවා. ඒ වගේම තමයි මේ දැන් ඕනම රොකට් එකක් යවන්නේ මොකක් හරි අරමුණකටනේ. ඉතින් මේ රොකට් එක යවන එකේ අරමුණ වෙලා තියෙන්නේ මූන් මිෂන්ස් වලට යොදා ගන්න. ඒ කියන්නේ මේ චන්ද්‍ර ගවේෂණ වලට යොදා ගන්න ඔරයන් ක්‍රූ කැප්සියුල් එක යවන්න ටෙස්ට් මිෂන් එකක් විදිහට තමයි මේ රොකට් එක ලොන්ච් කරලා තියෙන්නේ. ඒ වුණාට මේක මංගල ගමනින් පස්සේ, ඒ කියන්නේ 2010 දී විතර මේ NASA එකේ මේ තාරකා මණ්ඩල වැඩසටහන අවලංගු කළා. ඒ හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් තමයි මේ වැඩසටහන අවලංගු කළේ. ඔහු ඒ වෙනුවට අලුත් ප්‍රෝග්‍රෑම් එකක් මේකට ආදේශ කළා. ඉතින් මේක තමයි අපේ මේ අපේ ලිස්ට් එකේ නම්බර් 10 විදිහට මම ඔයාලට අරගෙන එන්නේ. අපේ මේ ලිස්ට් එකේ 9 වෙනි තැන ගන්න මේ නිව් ග්ලෙන් කියන රොකට් එක. USA වලින් කියන විදිහට මේ රොකට් එක තාම තියෙන්නේ ඩෙවලොප්මන්ට් ෆේස් එක. ඒ කියන්නේ තාම සංවර්ධන මට්ටමේ තමයි මේ රොකට් එක තාම තියෙන්නේ. එයාලා කියනවා මේ රොකට් එක අඩි 321ක් උසයි. ඒ වගේම තමයි ලෝවර් එර්ත් ඔබිට් එකට. ඒ කියන්නේ පහළ පෘථිවි කක්ෂයට රාත්තල් 140,700ක් ගෙන යාමේ හැකියාවකුත් මේ රොකට් එකට තියෙනවා කියලා එයාලා කියනවා. ඉතින් මේකත් මේ USA වල තියෙන ගොඩක් පවර්ෆුල්, ඒ වගේම තමයි ගොඩක් හෙවි ලිෆ්ට් වෙහිකල් එකක්. ඒ කියන්නේ ලොකු බරක් අරයි යන්න පුළුවන් වාහනයක් කියලාත් මෙයාලා මේ රොකට් එක ගැන කියනවා. මේ රොකට් එකේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි මේකේ ලොන්ච් වෙහිකල් සීන් එක. ඒ කියන්නේ වාහන දියත් කිරීමේ දර්ශනය ඩෙවලොප් කරන්නේ මේ බ්ලූ ඔරිජින් එකේ. ඔයාලා සමහරවිට බ්ලූ ඔරිජින් එක ගැන අහලත් ඇති. මේ බ්ලූ ඔරිජින් කියන්නේ දැන් NASA, ESA වගේ මේ ගවර්න්මන්ට් සෙක්ටර් එකෙන් නැතුව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් මේ ඇස්ට්‍රොනොමි වලට නැඹුරු වෙච්ච ප්‍රයිවට් ආයතනයක්. ඉතින් මේ බ්ලූ ඔරිජින් එකෙන් හදන මේ ලොන්ච් වෙහිකල් සීන් එක ශක්තිමත්, ඒ ගොඩාක් පවර්ෆුල් BE-4 කියන එන්ජින් නවයක් පාවිච්චි කරලා තියෙනවා. එයාගෙන් තමයි මේ මැෂින් එක ස්පේස් එකට ප්‍රොපෙල් කරන්න. අපි සරලවම කිව්වොත් මේ මැෂින් එක අභ්‍යවකාශයට තල්ලු කරලා දාන්න රාත්තල් මිලියන 3.85ක ලොකු ත්‍රස්ට් එකක්, ලොකු තෙරපුමක් ඇති කරන්නත් මේ රොකට් එකට හැකියාවක් තියෙනවා. මේ රොකට් එක නිව් ෂෙපර්ඩ් ෆැල්කන් 9, ෆැල්කන් හෙවි, ඒ වගේ මේ රීයුසබල් එකක්. ඒ කියන්නේ අපිට නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ නිව් ග්ලෙන් කියන රොකට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ අපිට තවත් විශේෂම දෙයක් තමයි මේ රොකට් එක ලොන්ච් කරන්නේ 2021 දී.
අපේ මේ පවර්ෆුල්ම රොකට් කියන මේ ලිස්ට් එකේ අපේ 8 වෙනි තැන ගන්නෙ මේ චීනයේ නිෂ්පාදනය කරන ලොง මාච් 9 කියන මේ රොකට් එක. ඉතින් මේ රොකට් එකත් අර කලින් වගේම තාම තියෙන්නේ ඩෙවලොප්මන්ට් ෆේස් එකේ. එයාලා කියන විදිහට මේ රොකට් එක අඩි 305-360ක් අතර උසකින් සහ ලෝවර් ඔබිට් එකට රාත්‍රල් 3,08,000ක විතර ප්‍රමාණයක් අරන් යාමේ හැකියාවකුත් මේ රොකට් එකට තියෙනවා. මේ රොකට් මුලින්ම මේ වර්ගේ හොයාගත්තේ 1970 විතර. ඉතින් මේ ඒ කාලෙදිම මේ රොකට් මෙයාලා පාවිච්චි කළා. ඉතින් මේ රොකට් මේ ලොง මාච් 9 කියන මේ රොකට් එක 2028න් පස්සේ තමයි මෙයාලා මේක ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ රොකට් එක අනාගතයේදී ගොඩක් පවර්ෆුල් ඒ වගේම ගොඩක් හෙවිය රොකට් හදන්න හොඳ ටයිටල් මෙයාලා විශ්වාස කරනවා. අපේ ලිස්ට් එකේ 7 වෙනි තැන ගන්නෙ මේ USA වල SpaceX එකෙන් හදන මේ Starship කියන රොකට් එක. ඉතින් මේ රොකට් එක තාම තියෙන්නේ ඩෙවලොප්මන්ට් ෆේස් එකේ. ඒ කියන්නේ සංවර්ධන මට්ටමේ තමයි මේ Starship කියන රොකට් එකක් තියෙන්නේ. SpaceX එකෙන් කියන විදිහට මේ රොකට් එක අඩි 387ක උසකින් වගේම lower earth orbit එකට රාත්‍රල් 220,000ක් තරම් බරක් අරන් යෑමේ හැකියාවකුත් මේ රොකට් එකට තියෙනවා කියලා එයාලා කියනවා. समहार विट हालांकि बी एफ आर के रोकट इतिम स्टारशिप रोकट में तमय खालीन बिग फैलकन रोकट हेमन तमें बी एफ आर के हेन्दी नु इतिन मे रोकट की तेना लॉन्च वेहिकल लेकाई स्पेस क्राफ्ट का स्पेशल डिजाइन कर लिया मनुष्य में अंगहार विट अरंग ඉතින් ඔයාලා සමහරවිට දන්නවා ඇති මේ SpaceX එකේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ මේ අඟහරු වල ජනවාසයක් පිහිටවනවා කියන එක. ඉතින් මේ SpaceX එකේ මේ අරමුණේ ප්‍රධාන පියවරක් විදිහටත් මෙයාලා මේ Starship rocket එක හඳුන්වනවා. SLS එහෙම නැත්නම් මේ ස්පේස් ලොන්ච් සිස්ටම් කියන්නේ USA වල NASA එකෙන් හදන දැන්ට දින හොඳම රොකට් එක විදිහට එයාලා හඳුන්වලා දෙනවා. මේ රොකට් එකේ උස අඩි 365ක් විතර වෙනවා කියලා එයාලා කියනවා. ඒ වගේම තමයි මේ රොකට් එකේ තියෙන තවත් විශේෂතාවයක් තමයි මේ රොකට් එක හදලා තියෙන්නේ බ්ලොක් 1 and බ්ලොක් 2 කියලා කොටස් දෙකකට. මේක මේ බ්ලොක් 1 කියන කොටසෙන් රාත්‍රල් 209,000ක ප්‍රමාණයකුත් බ්ලොක් 2 කියන කොටසෙන් රාත්‍රල් 290,000ක ප්‍රමාණයකුත් Earth orbit එකට අරන් යෑමේ හැකියාවක් මේ රොකට් එකට තියෙනවා. ඔයාලා අහලා ඇති NASA එකේ Orion කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. Orion ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඇස්ට්‍රොනොට්ස් ලා. ඒ කියන්නේ ගගාමින්ව චන්ද්‍රයාට සහ අඟහරු ග්‍රහ ලෝකයට අරන් යන්න තියෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ Orion ප්‍රෝග්‍රෑම් එකයි කරන්න තමයි මේ SLS කියන මේ රොකට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ රොකට් එක තියෙන්නේ තාම ඩෙවලොප්මන්ට් ෆේස් එකේ. මේකේ තියෙන මේ බ්ලොක් 1 කියන එකේ මෙට්‍රික් ටන් 95ක් මේ ලෝවර් ඔබිට් එකට අරන් යෑමේ අරන් යන්න තරම් ශක්තිමත් රොකට් බූස්ටර්ස් මේ බ්ලොක් 1 කොටසට තියෙනවා. ඉතින් ඊටත් වඩා ඩෙවලොප් කරලා ඊටත් වඩා ඇඩ්වාන්ස් විදිහට මේ බ්ලොක් 2 එකේ රොකට් බූස්ටර්ස් හදන්න තමයි මේ NASA එක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට අනාගතයේදී මේ තියෙන මේ SLS රොකට් එකත් ලොකු විප්ලවයක් කරන බලන්න අපිට හැකි වෙයි කියලා අපි හිතනවා. මම ඔයාලට මේ 5 වෙනි තැනට අරන් යන රොකට් එක නම් ඔයාලා අනිවාර්යයෙන්ම අහලා ඇති. මොකද මේ Saturn 5 කියන රොකට් එක මේ ඇස්ට්‍රොනොමි ලෝකේ ගොඩක් විශේෂතා ඇති කරපු රොකට් එකක් නිසා. ඉතින් මේ USA වල ඩෙවලොප් කරපු මේ රොකට් එක 1973 දී තමයි රිටයර් වුනේ. ඒ කියන්නේ මේ විශ්‍රාම ගියේ මේ රොකට් එක 1973 දී. මෙච්චර කාලයකට ෆ්ලයි කරපු උසම බරම ඒ වගේ තමයි විශාලම රොකට් එක විදිහට මේ Saturn 5 කියන රොකට් එක අපිට හඳුන්වන්න පුළුවන්. මේ රොකට් එක උසින් අඩි 360
උසින් වැඩි 363 කිනුත් එතන තමයි Earth orbit එකට රාත්තල් 310,000ක් ගිනීම හැකියාව කිනුත් මේ රොකට් එක සමන්විත වෙනවා මේ රොකට් එක කෙනඩි ස්පේස් සෙන්ටර් එකෙන් 13 වතාවක් සාර්ථකව ලොන්ච් කරලා තියෙනවා ඔයාලා මේ අහලා ඇති Apollo 11 මෙහෙම මොකද මිනිස්සෙක් මුලින්ම හන්සි මේ Apollo 11 මෙහෙම ඉතින් මේ Apollo 11 මෙහෙම ඇතුළු ගොඩක් මේ moon mission වලට මේ Saturn 5 කියන රොකට් එක best choice එක වුණා ඒකේ ඒ වගේම තමයි 1973 දී මේ Saturn 5 විසින් Skylab එකත් orbit එකට අරගෙන ගියා ඉතින් මේ රොකට් එකේ 1967 ඉඳන් 1973 වෙනකන් සාර්ථකව තමගේ කාර්යය ඉටු කළා අත්‍රවෙනි තනගන්නේ රුසියාවේ නිෂ්පාදනය කරපු මේ එනර්ජියා කියන රොකට් එක මේ රොකට් එක උස්සී 190 කිනුත් ඒ වගේ තමයි ඕබිට් එකට රාත්තල් 220,000ක ප්‍රමාණයකට අරගෙන යෑමේ හැකියාවකින් මේ රොකට් එක සමන්විත වෙනවා මේ රොකට් එක ස්පෙෂලි ඩිසයින් කරලා තියෙන්නේ මිනිස්සු සහිත ඒ කියන්නේ මිනිසුත් එක්කම ස්පේස් ක්‍රාෆ්ට්ස් ලොන්ච් කරන්න දැනට මේ එනර්ජියා රොකට් දෙකක් ලොන්ච් කරලා තියෙනවා පළවෙනි ලොන්ච් එක කලේ නිකන් ටෙස්ට් එකක් විදිහට ඒ වෙනාට ඒ ලොන්ච් එකත් ගොඩක් සක්සස්ෆුල් වුණා ඒ වුණා ඒ ලොන්ච් එකේදී කලේ මිනිස්සු රහිතව පොලියස් ස්පේස් ක්‍රාෆ්ට් එක යවපු එක ඒ වුණාට ඒක පස්සේ ඇතිවෙච්ච සොෆ්ට්වෙයාර් එකකින්ද මේ පොලියස් අභ්‍යවකාශ යානයට කක්ෂයට පැමිණෙන්න හැකි වුණේ නැහැ පස්සේ මේ සෙකන්ඩ් ලොන්ච් එකේදී මේ එනර්ජියා රොකට් එක අරන් ගියේ අන්ක්‍රූඩ් බූරාන් ක්‍රාෆ්ට් එක මේ බූරාන් ස්පේස් ක්‍රාෆ්ට් එක ඕබිට් එකට අරන් යන මේ සෙකන්ඩ් ලොන්ච් එකත් ගොඩක් සාර්ථක වුණා ඒ වෙනුවට මේ සෝවියට් සංගම ඉඳවැටීමත් එක්ක පොඩ පොඩ මේ එනර්ජියා රොකට් පාවිච්චි කරන එක අතහැරලා දැම්මා ඉතින් මේ රොකට් 1987 මැයි ඉඳන් 1988 නොවැම්බර් වෙනකම්ම සාර්ථකව ෆ්ලයි කළා USA වල නිෂ්පාදනය කරන මේ space shuttles කියන්නේ astronomy ලෝකේ අලුත් අලුත් දේවල් ගොඩක් මිනිස්සුන්ට හොයලා දුන්න ගොඩක් විශිෂ්ට rocket වර්ගයක්. මේ space shuttles 1981 අප්‍රේල් ඉඳන් 2011 ජූලි වෙනකන් ගොඩක් fly කළා. මේ space shuttle එක උස සාණෙන් අඩි 184.2ක් විතර වෙනවා. ඒ වගේම තමයි මේ space shuttle එකට රාත්තල් 60,000ක විතර ප්‍රමාණයක් ලෝව ඔබිට් එකට ගෙනියීමේ හැකියාවකුත් මේ ෂැටල් එකට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ ස්පේස් ෂැටල් එකට පවර්ෆුල් රොකට් බූස්ටර්ස් දෙකක් ලැබිලා තියෙනවා. මේ රොකට් බූස්ටර්ස් දෙකේ ආධාරයෙන් තමයි මේ ස්පේස් ෂැටල් එක ඔබිට් එකට ප්‍රොපෙල් කරන්නේ. Atlantis, Challenger, Columbia, Discovery, Endeavour වගේ space shuttles 135 වතාවක් 1981 ඉඳන් 2011 අතර කාලේ ලොන්ච් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් space shuttles වලින් අපිට මේ astronomy වලට අලුත් අලුත් updates ගොඩක් අපිට මේ වෙද්දී space shuttles වලින් ලැබිලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ ලෝකේ තියෙන පවර්ෆුල්ම රොකට් 10න් දෙවෙනි ස්ථානයේ හිමි වෙලා තියෙන මේ ඩෙල්ටා 4 හෙවි කියන රොකට් එක. මේ ඩෙල්ටා 4 හෙවි කියන්නේ USA වල ඩෙවලොප් කරපු රොකට් එකක්. මේ ඩෙල්ටා රොකට් ෆ්‍රැන්චයිස් කියන ෆැමිලි එකේ තියෙන පවර්ෆුල්ම රොකට් එක විදිහට මේ ඩෙල්ටා 4 හෙවි කියන රොකට් එක අපිට හඳුන්වන්න පුළුවන්.
මේ රොකට් එකෙන් චන්ද්‍රයා වෙත රාත්තල් 22000ක බරකුත් මාස් ට්‍රාන්ස්ෆර් ඔබිට් එකට ඒ කියන්නේ අඟහරු ග්‍රහ මාර්වීමේ කක්ෂයට රාත්තල් 17600ක ප්‍රමාණයකුත් අරගෙන යෑමේ හැකියාවක් මේ රොකට් එකට ලැබිලා තියෙනවා මේ රොකට් එක තමයි ෆැල්කන් හෙවි ලොන්ච් කරන්න කලින් තිබ්බ බලවත්ම රොකට් එක මේ රොකට් එක ලොන්ච් කළේ 2018 අගෝස්තු වලදී ඒ කේප් කැන්වරල් එයාර්ෆෝස් ස්ටේෂන් එකකින් සහ වැන්ඩර්බර්ග් එයාර්ෆෝස් බේස් එකේ ඉඳන් මේක ලොන්ච් කරන්න සහය වුණේ යුනයිටඩ් ලොන්ච් ඇලියන්ස් එක මේ ඩෙල්ටා 4 හෙවි පාකර් සෝලා ප්‍රෝබ් එක ඒ කියන්නේ මේ පාකර් සූර්ය ගවේෂණ යන්ත්‍රය පෘථිවි කක්ෂයෙන් ඔබට අරගෙන ගියා මේ රොකට් එකේ උස සාමාන්‍යයෙන් අඩි 236ක් විතර වෙනවා මේ ඩෙල්ටා ෆැමිලි එකේ රොකට් සාමාන්‍යයෙන් 2007 වර්තමානයේ දක්වාම පාවිච්චි කරනවා මේ ඩෙල්ටා 4 හෙවි රොකට් එකේ මැක්ස් පේලෝඩ් එක ඒ කියන්නේ ගිනියන්න පුළුවන් උඩින් බර රාත්තල් 63470ක් විතර වෙනවා කියලා මේ යාල අපිට කියනවා ෆැල්කන් හෙවි මේ ෆැල්කන් හෙවි කියන රොකට් එක තමයි දැන් ඔපරේෂනල් මට්ටමේ තියෙන ඒ කියන්නේ පාවිච්චි කරන ලෝකේ දින පවර්ෆුල්ම රොකට් එක විදිහට හඳුන්වන්නේ මේ රොකට් එක USA වල SpaceX සමාගමේ නිර්මාණයක් මම ඔයාලට කලින් කිව්ව මේ SpaceX සමාගමේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ අඟහරු වල ජනවාස පිහිටුවන එක කියලා ඉතින් එයාලගේ මේ ප්‍රධාන ගෝල් එකේ යෝධ පිම්මක් විදිහට එයාලා මේ Falcon Heavy රොකට් එක හඳුන්වනවා මේ රොකට් එක උසින් අඩි 230 කිනුත් බරින් දා කිලෝග්‍රෑම් 14,20,788 කිනුත් යුක්ත වෙනවා ඒ වගේම තමයි මේ රොකට් එකේ ගොඩක් පවර්ෆුල් මර්ලින් 1D කියන වර්ගයේ එන්ජින් 27ක් යූස් කරලා තියෙනවා මේ එන්ජින් 27 තියෙන්නේ බූස්ටර්ස් 3ක ඒ කියන්නේ එක බූස්ටර් එක එන්ජින් 9 ගානේ බූස්ටර්ස් 3ක තමයි මේ එන්ජින් 27ම අඩංගු වෙලා තියෙන්නේ මේ බූස්ටර්ස් වලින් රාත්තල් මිලියන 1.7ක ත්‍රස්ට් එකක් ඒ කියන්නේ රාත්තල් මිලියන 1.7ක තෙරපුමක් ඇති කිරීමේ හැකියාව මේ රොකට් එකට ලැබිලා තියෙනවා ඉතින් මේ ත්‍රස්ට් එක යූස් කරලා තමයි මේ රොකට් එක ස්පේස් එකට ලියු වෙන්නේ ඉතින් මේ ෆැල්කන් හැවි රොකට් එකෙන් රාත්තල් 140,700ක විතර බරක් ලෝවර් ඔබිට් එකට අරගෙන යාමේ හැකියාවක් ලැබිලා තියෙනවා මේ ෆැල්කන් හෙවි කියන රොකට් 2018 පෙබරවාරි ඉඳන් වර්තමානයේ දක්වාම ඔපරේටින් මට්ටමේ තියෙනවා මේ රොකට් එකේ තියෙන මේ බූස්ටර්ස් වල තවත් වැදගත් දෙයක් තමයි ඒවා වෙන් කළ හැකි ඒ වගේම තමයි ඒ බූස්ටර්ස් තුනම රියුසබල් මෙයාලගේ මේ පළවෙනි ගමනේදී ඒ කියන්නේ මේ ඩෙමොන්ස්ට්‍රේෂන් ෆ්ලයිට් එකේදී ඩෙමොන්ස්ට්‍රේෂන් ෆ්ලයිට් කියන්නේ එයාලගේ මේ රොකට් එකේ නිරූපණ ගමනේදී මේ ලොකු බූස්ටර්ස් තුනෙන් දෙකක්ම සක්සස්ෆුලි මේ කෙනඩි ස්පේස් සෙන්ටර් එකට ලෑන්ඩ් කළා අනිත් බූස්ටර් එක මොහොතේ එයාලා ඉදිකරපු වේදිකාවකට ඩ්‍රෝන් ෂිපින් ගොඩ බෑමක් සිදු කළා මේ රොකට් එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේ රොකට් එකේ ඇමරිකාන් ඩොලර් ලක්ෂයක් විතර වටින චෙරි රතු පාට ටෙස්ලා රෝඩ්ස්ටර් කාර් එකක් යවපු එක. එයාලා ඒකෙන් අදහස් කළේ එයාලගේ මොකද මේ SpaceX සහ Tesla කියන සමාගම් දෙකම IT එකම අයිතිකාරයට මේ ඊලන් මස්ක් කියන අයිතිකාරයට තමයි මේ සමාගම් දෙකම අයිති වෙන්නේ. ඉතින් එයාලා මේ Tesla සමාගමේ ප්‍රොමෝෂන් එකක් කියලා තමයි මෙයාලා මේක හඳුන්වන්නේ. මේ රොකට් එකෙන් ප්‍රොඩියුස් කරන එනර්ජි එක බෝයින් 747 ගුවන් යාන 18කින් ප්‍රොඩියුස් කරන එනර්ජි එකට සමානයි මෙයාලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේක තමයි දැන් ලෝකවල තියෙන පවර්ෆුල්ම රොකට් එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ලෝකේ තියෙන පවර්ෆුල්ම රොකට් 10
මේ රොකට් වල තියෙන top 10 ගැන හොඳ අවබෝධයක් ඔයාලට එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඔයාලට මේ වගේම තවත් වීඩියෝක් ඉස්සරහට අරගෙන එන්නම් මේ රොකට් තාක්ෂණය ගැන. එනැති ඒ වගේ වීඩියෝස් සහ මම දාන අලුත්ම වීඩියෝස් ඔයාලට ගාවටම ගෙන්න ගන්න අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලගේ මේ රොකට් තාක්ෂණය ගැන වීඩියෝ එකට අමතරව තවත් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් තවත් ඔයාලගේ අදහස් හැමදේම අපේ comment section එකේ දාන්න ඔයාලා අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ අලුත්ම මේ තොරතුරුත් එක්ක update වෙන්න කැමති ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ මේ වගේම තවත් වීඩියෝකින් අපි ආයි හම්බෙන්න බලාපොරොත්තු වෙයි. මම එහෙනම් ගිහින් එන්න ඔයාලා හැමෝටම ජය වේවා.